අයිබෝවන් මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම අද වප්පුන් පොහොය දවස. වස් අවසාන පොහොය දවස. එහෙම කිව්වොත් නිවැරදි. වර්තමානයේ සමාජයේ ශ්‍රී ලංකාව තුළ දරුණු වසංගත තත්ත්වයක් පවතිනවා. ඒ වසංගත තත්ත්වයක් එක්ක තමයි අදින් පටන් කටින මාසය ආරම්භ වන්නේ. එවගේම අද දවස සුවිශේෂී දවසක්, වස් අවසාන පින්කම් පැවැත්වෙන දවස. ඉතින් මේ සුවිශේෂී දවසේ වර්තමානයේ සමාජයේ පවතින වසංගත තත්ත්වයත් අවබෝධ කරගෙන ඒ වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ නැති පසුවිමක් තුල ඔබගේ ධර්මය හා සම්බන්ධ කටයුතු, වස් අවසාන පින්කම් ආදී කටයුතු පින්කම් පවත්වන ලෙසට මම පුංචි ඉල්ලීමක් කරනවා. මොකද සමාජයේ වශයෙන් කොරෝනා ව්‍යාප්ත වීමක් සිද්ධ වෙලා තියෙන පසුබිමකයි මේ පින්කම් මාලා ආරම්භ වෙන්නේ. ඉතින් කොරෝනා සම්බන්ධව රජයෙන් ඔබට නියම කරලා තියෙන පිළිවෙත් අනුගමනය කරමින් පින්කම් පවත්වන්න කියන ඉල්ලීම මතක් කරමින් මම අද වැඩසටහන ආරම්භ කරන්නම්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කර පාපහස ලද උත්තරීතර පුණ්‍ය භූමිය හෙළදිව සියවස් 50කට බුද්ධ දර්ශනීය රැකෙන ධර්මද්වීපයක් වන්නේ. සකල ලෝකවාසීන්ට ධර්මස්කන්ධය බෙදා හරින ධර්ම භාණ්ඩාගාරයට වන්නේය. එවන් වූ උත්තරීතර පින්බිමේ ධර්මය රකිමින් සියවස් 23කට ආසන්න කාලයක් පුරාවට සීලයෙහි පිහිටුවා කටයුතු කළේ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලාගේ අපරිමිත කැපවීම මත තමයි වර්තමානය වන විට මේ පින්බිම තුළ බුද්ධ දර්ශනය සුරක්ෂිතව පැවතියෙන්නේ. ඉතින් එකල බුදුන් වහන්සේ දඹදිව වැඩවසන සමයේ ඇසළ මහෙන් ඇරඹෙන වර්ෂා කාලයේ හේතුවෙන් ඇසළ මාසයේ සිට තුන් මාසක් යනතෙක් ආරාමයන් වලට වී සීලයෙහි පිහිටුවා ධර්මය ප්‍රගුණ කරන ලෙසට භික්ෂූන් වහන්සේලාට ශික්ෂා පැනෙව්වා. වර්ෂා කාලය තුල පිණ්ඩපාතයේ සැරිසැරීම කළ නොහැකි හේතුවෙන් දානය ආරාම වෙත රැගෙන එන්නට ගිහි පින්වතුන් දැනුවත් කළා. එතෙන් පටන් ඇරඹෙන වර්ෂා තුන් මාස වස් තුන් මාස ලෙසින් සෑම වර්ෂයකම ඇසළ මහේ සිට වප් මහ දක්වා භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයට වන්ව ධර්මයේ පිහිටවමින් කටයුතු කරන්නට විය. මෙම වර්ෂයේදීද ඇසළ මහා ඇරඹෙනවත් සමග ආරම්භ වෙච්ච වස් කාලය අද දිනට යෙදෙන වප් පොහෝ දිනයෙන් අවසන් වීම මෙම පොහෝ දිනයේ ඇති වැදගත්ම කාරණාවයි. ගිහි පින්වතුන් පින් රැස් කරගනිමින් කුසල් වැඩිවීමට මෙහෙවින් කටයුතු කරන වස් අවසාන පින්කම හෙවත් කඨින චීවර පූජාව ආරම්භ වන්නේ අද දින සිට ලැබෙන පුන් පොහොය තෙක් වීම මෙම පොහෝ දිනයේ ඇති තවත් වැදගත් කාරණාවක්. කඨින චීවර පින්කමේ වගේම කඨින පෙරහැර වන් සුවිශේෂී බෞද්ධ උත්සවයන්හි ආරම්භය අද දිනේ සිට සනිටුහන් වනවා. ඒ වගේම මෙම පොහොය දිනේදී තමා ලෝතුරා බුදුරජාණන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකයේ වස් අවසන් කර මනුෂ්‍ය ලෝකයට සැපත් වන්නේ. ඒ කියන්නේ
ලෝතුරා බුදුරජාණන් වහන්සේ වස් තුන් මාසය තවතිසා දිව්‍ය ලෝකේ වැඩවසලා දබදිව බරණැස සංකස්ස පුරයට සංකස්ස නුවරට වැඩම කරන්නේ අද වන් වූ සුවිශේෂී වප්පුන් පොහොය දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අග සෞදෙනමගෙන් එක් නමක් වන සැරියුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර අග තැන්පත් භික්ෂුව ලෙසින් විවරණ ලබන්නේද අද වන් වූ සුවිශේෂී වප් පොහොය දිනයක වීම මේ පොහොය දිනේ ඇති තවත් වැදගත් විශේෂත්වයක් ඒ වගේම මේ පොහොය දවස මේ ශ්‍රී ලංකා ද්වීපයටත් ඉතාම වැදගත් මොකද ශ්‍රී ලංකා ද්වීපයේ පූජනීයම වස්තුන් අතරින් එකක් වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වීම සඳහා සංගමිත්තා තෙරණින් වහන්සේ වැඩම වීමට අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව බලා පිටත් වීම ආරම්භ කරන්නේද අද වන් වූ වප්පුන් පොහොය දවසක ඒ වගේම දඹදිව පැවති ප්‍රථම දෙවන සහ තුන්වන තේරවාදී ධර්ම සංගායනාවලින් පස්සේ ශ්‍රී ලංකාව තුල එක් එක් අවස්ථාවලදී එක් එක් අවදිවලදී තේරවාදී ධර්ම සංගායනා පැවැත්වෙනවා මේ ධර්ම සංගායනාවලින් එක් ධර්ම සංගායනාවක් තෝපාරාම විහාරයේදී පැවැත්වෙනවා මේ ධර්ම සංගායනාවට භික්ෂුන් වහන්සේලා 500 නමක් සහභාගී වන අතර මේ ධර්ම සංගායනාව පැවැත්විලා තියෙන්නේ අද වන් වූ වප්පුන් පොහොය දවසක. ඉතින් බුදුන් වැඩ සිටදා සිට අද තෙක් විටින් විට විවිධ අවස්ථා හේතුවෙන් සුවිශේෂීත්වයටපත් පාරිශුද්ධ දිනයක් වන අද දින ධර්මයේහිම හැසිරී ධර්ම මාර්ගයේහි ගමන් කර උතුම් නිර්මාණ අවබෝධය සඳහා කටයුතු කර පින් රැස් කරගන්නා